හිසකෙස් කපා දන් දුන් සුමනාවගේ කතාව. සෑගිරිය සමයේ විල්ගම නැමැති ගමක් විය. එහි පර්වත ගුහාවක බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙසේ. එහි වෙසෙන භාවනානු යෝගී වූ සමාහිත වූ සසර බය දක්නා භික්ෂුවන් වහන්සේලා සත්නමක් ඒ ගමට පිඩු පිණිස ආහ. පවුල් 500ක් ඇති ඒ ගමෙහි ගෙපිලි වලින් හැසිරුණු ඒ භික්ෂුවන් වහන්සේලා කිසිවක් නොලැබ සේදූ පාත්‍ර ඇතිවම ගමෙන් පිටතට පැමිණියහ. ඒ ගමෙහි වසන දුගී වූ මවක්ද දුවක්ද දුගී ශාලාව ආශ්‍රය කොට වසමින් සිඟා කෑමෙන් ජීවත් වෙති. සුමනා නැමැති ඒ දුවනියෝ ගමෙන් නික්මුණු ඒ භික්ෂුන් වහන්සේලා දැක සංවේගයට පස් සිටිතු මෙසේ සිටී. අතිශයින් අනුකම්පාවට භාජන වූ මාසතු කිසිවක් නැත. පෙර කුසල් නොකොට දිලිඳු බවට පැමිණීමේ. මා විසින් මාගේ හිසකෙස් කපා කඩයට ගොස් විකුණා කුසලයක් කරගනු ලැබේ නම් යෙහිකි. ඕ මෙසේ සිතා සිත දැඩිකොටගෙන මව වෙත ගොත් ඇඳිලි බැඳගෙන මෙසේ කීය. මෑණියනි, ආහාර නොලත් භික්ෂුන් වහන්සේලා සත්නමක් ගමෙන් නික්මියහ. මට පිනක් කරන්නට අවසර දුනු මැනවි. දුවනියනි, පින් කරව. මා නිසා බිය නොවේව. පිනට අන්තරාය කරන්නේ අපායන්හි පැසෙන්නේ යයි මව කීය. මවගේ කීම ඇසු ඈ කඩවේදියට ගොස් තමාගේ හිසකෙස් කපා විකුණා කහවණු අටක් ලැබ. ඒවා අරගෙන වහා ගෙට ගොස්සේ භික්ෂුවන් නවත්වා ආසන ශාලාවට පැමිණ විය. එසේ භික්ෂුවන් වහන්සේලා වඩා හිඳුවා තමාලත් ධනය සත් කොටසක් කොට එක් කොටසකින් හාල් සපයා බත්පිස ශාලාවට ගොස් ඒ භික්ෂුන් වහන්සේලාට පිළිගැන්විය. සතුරු සිතින් භික්ෂුන් වහන්සේට දම් පිළිගන්නෝ සුමනා මෙසේද කීය. මාගේ හිසකෙස් විකුණා මම මේ දානය දෙමි. ඒ දානයමට පසු කලකදී ධන සම්පත් ලැබීමට හේතුවක් වේවා. සහසරෙහි නොඇලුණු සිතතියේ භික්ෂුන් වහන්සේලා දානය පිළිගෙන ඒ ගමෙන් නික්ම වනයට පිවිසියහ. එයින් වැඩිමහලු තෙරුන් වහන්සේ එහි මාර්ගයේ මැද සිටගෙන ඒ භික්ෂුන් වහන්සේලාට මෙසේ කීය. ඇවැත්නි, තමාගේ හිසකෙස් කපා දන් සපයා දුන් මේ සුමනාව කෙලෙස් සිඳින පිරිසක් බව දැන එසේ කළාය. මම ආශ්‍රවක්ෂයට නොපැමිණ මේ දානය නොවලඳමි. ඒ සඳහා කාලය පැමිණියේය. ඔබද ඒ කාරණය දැනගත මැනවි. සත්ත සද්ධර්මයෙන් යුක්ත වූ මෛත්‍රී සහගත සංසුන් සිතෙහි භික්ෂුන් වහන්සේලා කෙලෙසුන් සිඳීම පිණිස බලවත් උත්සාහ කළහ. ඒ භික්ෂාව පසෙක තබා ගස් මුල් වෙත පැමිණියේ සියල්ලෝ දුක් කෙලවර කොට ආහාර අනුභව කළහ. උන්වහන්සේලා දානය වැළඳු කෙනෙහි ඒ දැරිය මනාරූ ඇත්තී විය. ඕ දේව වරණයට නොපමිණ මනුස්ස වරණය ඉක්මවා සිටියාය. සිරුරෙහි වරණයේද හිසෙහි දික් වූ කෙත්ත හොබනා අඟ පසකද දැක තරුණය මෑණියන්ට මෙසේ කීවාය. මෑණියනි, මාගේ රූපය සෝබන වූවා දකිමි. මෙය මෙලොවදීම දකිට ලැබෙන පලයේදී ඒ කාන්තයන්ගේ මහතෙරුන් වහන්සේලා රහත් බවට පැනනට ඇත. ඒ ප්‍රවෘති අසා අසල්වසි මිනිස්සුවේකට ගෞත් පිරිවරාගෙන බොහෝ පැහැදීම ඇති කරගත්හ. දේවතාවෝද අනුරාධපුරයට ගොත් උද්ඝෝෂණය කළහ. රජතුමාගේ චත්‍රයේ අධිගෘහිත දේවතාවාද සාධකාරදුනි. ඒ ඇසු එක් මහා යුද්ධ බටයෙක් රථයක නැගේ අවුත් සොයන්නේ එක් පැත්තක සිටිය ස්ත්‍රිය දක රථෙහි නංවාගෙන රජුට යෝග්‍ය සිතා රජු වෙත ගෙනාවේ. රජ තෙමේ රන්වන්නෝ සුමනාව දැක මෙලව දීපා කළබුවේ දානය කුමක්ද විචාලේය. රජතුමා විසින් විචාරණ ලද ඕතුම මහරජ මාගේ හිසකෙස් වැටිය කපා විකුණා දන් දුනිමි කීය. යසු රජතුමා සතුටුව ඇය තමාගේ දූ තනතුරෙහි තබා ඇය සොයාගෙන යුද්ධ බටයාටම පාවා දුනි. මෙසේ ඒ දැරිය තමාගේ කෙස් වැටිය කපා විකුණා දන් දී උසස් සම්පතට පැමිණියාය. සද්ධාතිස්ස මහරජතුමා ඇයට තමාගේ කුමරියකට මෙන් දාසයන් සියයක්ද, දෙනුන් සියයක්ද, මීමුන් සියයක්ද
වාහන සියයක්ද ගම් සියයක් ඇති ජනපදයක්ද රජදුවකට දිය යුතු ආභරණ ආදියද දුන්නේය ඕතමෝ මහා දානපතිනියක් විය ඇගේ මරණාසන්න කාලයේදී සදෙඋලවෙන් රට පැමිණියේ චුල්ලි උපාසකාවගේ කතාවෙන් විස්තර කළ යුතුය.